අතිශයින්ම වැඩිහිටියන්ට පමනයි. ඉරිදා රෑ 9:30ට සිටි FM අහන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමනයි. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. Silma Pharmacy Valin. Max Dura. Athishainma Vedihitiyanta Pamanai. Hi bon, subha handawak. Me handawa subha kirime balaporutten thamai adath Allergies Lanka paudgalika samagame Max Dura anugrahayen api Athishainma Vedihitiyanta Pamanai wedasatahana gena enne. වැඩසටහන ආරම්භ කරන්න පෙරතු අපි සිහිපත් කළ යුතුයි ඔබේ නිවසේ රැඳී සිටිනා නම් කුඩා දරුවන් මේ වැඩසටහන ඇසීමෙන් ඔවුන්ව ඈත් කරලා තියන්න. එහෙනම් නැත්නම් ටිකක් ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ අඩු කරන්න වඩාත් හොඳයි. ඔබට පුළුවන් නම් ඔබේ හෙඩ්සෙට් එක භාවිත කරලා ඔබේ ජංගම දුරකථනයෙන් අහන්න පුළුවන් නම් නැත්නම් ඔබ ඉන්න තැනක තනිව මේ වැඩසටහන අහන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේක ඔබේ පෞද්ගලිකත්වයේ ඉලක්ක කරගෙනමින් අපි ඉදිරිපත් කරන වැඩසටහනක් නිසා අදත් මැක්ස් ඩේවරා අනුග්‍රහයෙන් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. අදත් වැඩසටහන ආරම්භ කිරීමට පෙරතුව අපි මතක් කළ යුතුයි ඔබට ඔබේ ගැටලු අප වෙත යොමු කිරීමේ හැකියාව තියෙනවා. වඩා විස්තරාත්මකව අපට ලියා එවන්න මෙන්න ලිපිනේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඇලරිස් ලංකා පෞද්ගලික සමාගම අංක 9 3 හොරණපාර කැස්බෑව. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඇලරිස් ලංකා පෞද්ගලික සමාගම අංක 9 3 හොරණපාර කැස්බෑව. මෙන්න මේ දුරකථන අංක වලට ඔබට කතා කරලා ඔබේ ගැටලු අප වෙත යොමු කරන්න පුළුවන්. 077 66 66 480 077 66 66 480 නැත්නම් 077 66 66 750 077 66 66 750 ඒ තමයි අපේ දුරකථන අංක දෙක. මේ අංක වලට සහ මේ ලිපින වලට ලැබුණු ගැටලු වෙත අද අවධානය යොමු කරන්න සූදානම් ඔබේ පෞල් ජීවිතය වඩාත් සුරක්ෂිත කරන්න ජවයෙන් ප්‍රාණවත්ව පාත්වාගෙන යන්නට උපදෙස් ලබා දෙන්න සූදානම් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවී සිල්ලා වෛද්‍යතුමන්. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන්. අපි අර කලින් කතා කරපු මාර්ගවලින් අපිට ලැබිච්ච එක පැනයක් අපි තෝරාගත්තා. මේ පැනයට යාබද පැන කිහිපයක් නැත්නම් ප්‍රශ්න කිහිපයක් අපිට යොමු කළා තියෙන නිසා මේ අපි තෝරගන්න ලිපියට අනුව මේ වයස අවුරුදු 34ක පමණ කාන්තාවක් ඇය තමන්ට කියලා දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ වෙනුවෙන් ඇයගේ ඇගේ ක්‍රියාකාරීත්වය සහ ඇයට සැමියාගෙන් ඒ සඳහා ලැබෙන උත්තේජනය මද වගක් තමයි මේ සඳහන් කළ තියෙන්නේ. අපි කොහොමද මේ ගැටලුව විසඳන්නට උපදෙස් දෙන්නේ? ඔව් අනුෂ්ක, ඇය ඉතාම සංවේගයෙන් තමයි මේ ඇත්තටම ලිපිය ලියලා තියෙන්නේ. මං හිතන්නේ මේ අපිට ඉතාම පැහැදිලිවම පේනවා ඇය විවාහ වෙලා දැන් වසර 3ක් ගත වෙනවා කියලා තියෙනවා. ඒ වසර 3 කාලය පුරා ඇය ඉතාම කලසල්ලෙන් තමයි ජීවිතය ගත කරන්න කියන කාරණාව. එතනින් සඳහන් කළ යුතුම කාරණාවක් තියෙනවා. මෙහිදී කාන්තාව විශේෂයෙන්ම ලියලා තියෙනවා ඇයට ලිංගික ප්‍රදේශයේ ලිංගික ක්‍රියාකාරකම් වලදී තෙත්ීමේ ස්වරූපයක් ස්වභාවයක් පැනනගින්නේ නැහැ කියන එක. අපි ඇත්තටම මිනිස්ක මේ සම්බන්ධව සාකච්ඡා කරලා දැනගත යුතු කාරණාවක් තමයි විශේෂයෙන්ම අපේ තරුණියන් නැත්තම් කාන්තාව පාර්ශවයේ ලිංගික ජීවිතයට පත් වෙන්න පෙර යම් කිසි සමහර වෙලාවට ලොකු ආසාවකින් ඉන්න බලන සමහර ලොකු බයකින් ඉන්නවෙන්න පුළුවන්. තමාට ඇති වෙන්න හැකියාව තියෙන බය නිසා සමහර වෙලාවට ඔවුන්ගේ ලිංගික ප්‍රදේශ ලිංගික ක්‍රියාකාර අවශ්‍ය මානසික සූදානම කියන එක ඇති වෙන්නේ නැහැ. එතනදී ඇති වෙන්නේ පළවෙනි දේ තමයි තමාගේ ප්‍රථම සංසර්ගයේදී ලිංගික ප්‍රවිෂ්ඨ වීමට උන්න තියෙන බාධාවන් තත්ත්වයක් නැති. අපි මේකට ඇත්තටම කියනවා වැජිනිස්මස් කියන தත්ත්වය. මේ වැජිනිස්මස් කියන தත්ත්වයේදී වෙන්නේ ඇත්තටම පුරුෂ ලිංගය ඇතුල් කරන අවස්ථාවේදී යෝනි මාර්ගයේ අවට තියෙන පේශි තද කර ගැනීමක් සිදුවීමක්. එහෙම නැත්නම් අපි කියනවා ඇය නොදැනුවත්වම තමාට තියෙන බය නිසා මේ යෝනි මාර්ගයේ අවර තියෙන පේශි තදවීමක් සිද්ධ වෙනවා. මේ නිසා වෙන්නේ ලිංගික ක්‍රියාකාරකම් එහෙම නැත්නම් ලිංගික ප්‍රවිෂ්ඨ කිරීම කරන්න සිදුවීමට තියෙන අපහසුව කියන්නේ. එවැනි අවස්ථාවක පුරුෂ ලිංගයේ ඇතුල් කිරීමට උත්සාහ කිරීමේදී ඇයට විතරක් නෙමෙයි මං හිතන්නේ පිරිමි පාර්ශ්වයටත් ඉතාම දැඩි වේදනාවක් ඇති වෙනවා. මේ ඇති වෙන වේදනාව කියන එක පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශ්වයේ තමාගේ යටිසිතේ ගබඩා වෙලා ඇයට ආවේගයක් එහෙම නැත්නම් ප්‍රතිචාරයක් විදිහට සිද්ධ වෙන්නේ මේ ලිංගික ක්‍රියාවලිය කියන එක ඉතාම වේදනාකාරී ඉතාම අපහසුයෙන් සිදුවන ක්‍රියාවලියක් විදිහට. මං හිතන්නේ මේ දේ යථාතාත්වයට පත් කරන්න ඉතාම ප්‍රවේශයෙන් ඉතාම සෙමින් එහෙම නැත්නම් අපි කියනවා සෙමින් සෙමින් තමයි මේ සම්බන්ධව ක්‍රියාකාරී වෙලා මේකට අවශ්‍ය ප්‍රතිකාරම එහෙම නැත්නම් දේවල් ලබා ගන්න උනේ.
එතකොට ඇයගේ තියෙන මේ සිස්ටම් එකම නැත්තම් මේ පද්ධතියම සමහර වෙලාවට ක්‍රියා විරහිත අපි කියන්නේ ස්විච් ඔෆ් වෙලා මේ ලිංගික ක්‍රියාවලිය කියන එකට යෙදෙන්න ඇයගේ තියෙන කැමැත්ත කියන එක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. මෙතනදී ඇති වෙන පළවෙනිම ක්‍රියාවලිය තමයි අසිත සමහර වෙලාවට තමාගේ උසස් මනසින් හිතනවා මම සාර්ථක ලිංගික ජීවිතයක් පවත්වන්න ඕන නමුත් මගේ යටිසිත සූදානම් නැහැ මම බයයි මට රිදෙයි මට වෙනත් වූ අපහසුතාවයක් දැනේ කියන දේ. මෙවැනි වූ ගැටලුකාරී සිතුවිලි වල ඉන්න වෙලාවක ඇතන ප්‍රධානම ගැටලුවක් තමයි ලිංගික ප්‍රදේශයේ ලිංග ක්‍රියාකරම් සඳහා අවශ්‍ය කරන තෙතභාවය කියන එක ඇත්තටම නැතිවීම කියන දේ. එතනින් එහාට කියව සමහර වෙලාවල් අපි දන්නවා කාන්තාවන්ගේ හෝමෝන ක්‍රියාකාරී ඉතා වැදගත් හෝමෝන වර්ග දෙකක් තමයි ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනේ. මේදී හරහා තමයි ඇයගේ ලිංගික ක්‍රියාවලිය පාලනය කරන්නේ. එතකොට ඔසප් චක්‍රය කියන ක්‍රියාකාරීත්වයෙන් දරු ප්‍රසූත්‍රී එහෙම නැත්තම් ප්‍රෙග්නන්සි එකක් නැත්තම ගර්භණී භාවය ඇති වෙන මේ සියලු දේම රඳා පවතින්නේ විශේෂයෙන්ම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන මත. ඊට අමතරව තවත් වූ හෝමෝන වර්ග තියෙනවා. මේ හෝමෝනවල තියෙන අසමතුලිතතාවයන් නිසාත් මේ ලිංගික ක්‍රියාකාරීකමේ තියෙන සමහර සංකූලතා ඒත් එක්කම අපි කතා කරන්නා වූ මේ ලිංගික තෙත්වීම අඩුවීම කියන ක්‍රියාවලිය විශේෂයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. එතනොත් එහාට කියව සමහර වෙලාවට ලබා ගන්න සමහර ඖෂධ වර්ග නිසා සහ සමහර කාන්තා පාර්ශවයේ සමහර අවස්ථාවල තියෙන මේ මානසික ඒකාග්‍රතාවය කියන එක නොමැති වීම නිසා අපි කලින් කතා කර ප්‍රශ්න වගේම දරුවන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, රැකියාව ප්‍රශ්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සැමියාගෙන් ඊට ලැබෙන සහයෝගය කියන කඩ වෙන පුළුවන්, සැමියාගේ මූඩ් එක එහෙම නැත්නම් ඔහු වෙන පරිසරය වෙන මෙවෙනුව හැම දෙයක්ම නිසා මේ ලිංගික තෙත්වීම නිසා මේ ලිංගික සම්බන්ධතාවය කියන එක හරියාකාරව අපට පවත්වා ගන්න ඇය ඒ වගේම ලියුමේ පැහැදිලිවම සඳහන් කළා තියෙනවා මට සැමියාගේ මේ සම්බන්ධව ලැබෙන ඉතාම අඩු සැලකිල්ලක් එහෙම නැත්නම් අඩු සහයෝගයක් කියන එක. ඇත්තටම ඒක ජස්ටිෆයි කළා එහෙම නැත්නම් විස්තරාත්මක අපිත් එක ලියලානේ සමහර වෙලාවට ඔහු ඇයට ඉතාම පීඩනය ලක් කරනවා ඇති ලිංගික සම්බන්ධතා ඇති කරන්න කියලා. එහෙම නැත්නම් ඔහු ඇගේ ලිහිසිමේ ස්වභාවයක් නැත්නම් තෙත ස්වභාවයක් නැති නිසා මේ සම්බන්ධව ප්‍රශ්න කරනවා ඇති. එහෙම නිසා සමහර වෙලාවට මෙවැනි විශේෂින් දැනගන්න කාරණා නැත්නම් මෙවැනි ලිහිස් ස්වභාවයක් නැත්නම් ඇතම ලිංගික සම්බන්ධ අධික වේදනාවක් ඇති වෙනවා කාන්තා සහ පිරිමි පාර්ශ්වකින් දෙදෙනාටම. ඒ හරහා ලැබෙන තෘප්තිය කියන එක සමහර ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර මේ සූරතාන්ති ලබාගෙන අපහසුතාව ඇති වෙන්න පුළුවන් නිසා මම හිතන්නේ මෙතන අපිට කතා කරන්න දෙන ගොඩාක් ප්‍රශ්න ගැටලුකාරී කීපයක් තියෙනවා. ඒ නිසා මම පළවෙනි දේ විදිහට ඉල්ලා සිටිනවා කාන්තාවන්ට මේ ලිංගිකත්වය කියන ඉතාම සුන්දර ඉතාම ආස්වාදකාරී වගේම ඔබ ජීවිතයේ විඳිය යුතු දෙයක් මම හිතන්නේ පිරිමි පාර්ශ්වයට සාපේක්ෂව කාන්තා පාර්ශ්වයේ කෙනෙකුට එක ලිංගික සම්බන්ධතාවයකදී කීප වතාවක්ම සූරතාන්තයේ විඳීමේ වාසනාව ශක්තිය ලැබිලා තියෙනවා. අපි මේ සූරතාන්තය ගැන විශේෂයෙන් සඳහන් කරොත් ඔබ දකිනවා පිරිමි පාර්ශ්වයේ කෙනෙකුට එක ලිංගික සම්බන්ධතාවකදී සූරතාන්තයට පත්වන එහෙමද ශුක්‍රාණු පිට කරන්න පුළුවන් එක අවස්ථාවක්. නමුත් එක ලිංගික චක්‍රයකදී එහෙමද එක ලිංගික හැසිරීමකදී ඔබ දෙදෙනාගේ මානසිකත්වය, ඔබ දෙදෙනාගේ බැඳීම්, ඔබ දෙදෙනාගේ තේරුම් ගැනීම ඉතාම හොඳ තත්ත්වෙන් තිබුණොත් අපි දකිනවා ඇයට වාර 3-4 වතාවක් සූරතාන්තයට පත්වීමේ නැත්තම් සමාජයේ සතුට ලබා ගැනීමේ හැකියාව කියන එක තියෙනවා කියන දේ. ඒ නිසා මෙතනදී විශේෂයෙන්ම මේ ලිංගිකත්වයේදී හම්බෙන වැඩි වාසි තියෙන එක ඇත්තටම කාන්තා පාශර දීලා තියෙන අවශ්‍ය හොඳ නිරෝගී බීජ කියන එක උකහා ගැනීමක් කරන. ඒ නිසා මම හිතන්නේ ඇයට මේ මොහොතේ කරන්න පුළුවන් ඉතාම හොඳ දේ තමයි අනුෂ්ක තාවකාලිකව අපිට පුළුවන් මේ ලිංගික ප්‍රදේශය සඳහා ලිහිසිමේ දෙයක් ආලේප කිරීම කියන දේ. අපිට ඒකට ඇත්තටම වෙළඳ පොළේදී ඕනෑම දේවල් තියෙනවා මේ ලිහිසිමේ ස්වභාවය තියෙන. මම හිතන්නේ මේ සම්බන්ධව ඔබ ලැජ්ජා බියක් ඇති කරන්න එපා. ඔබට පුළුවන් ඔසුහලකට ගිහිලා නැත්නම් ඔබට ලැජ්ජයි නම් පුළුවන් කාන්තා වෛද්‍යවරියක් හම්බෙලා මේ සම්බන්ධ ප්‍රතිකාර ලබා ගන්න. එතකොට ඔබට පුළුවන් ලිංගික ක්‍රියාකාරකමට පෙර ඔබට මේ යෝනි ප්‍රදේශයේ මේදී ආලේප කරන්න. ඒත් එක්කම ඔබට පරික්ෂා කරලා බලන්න පුළුවන් ඔබේ සත්‍ය ගැටලුව තියෙන ලිංගික තෙත්තියම නැතිකමද එහෙම නැත්නම් ඔබේ මනස සහ ශරීරයේ මේ සඳහා සූදානම් නොවීම දෙකෙන සමහරට මේ සම්බන්ධව ඔබට ඖෂධ ලබා ගන්න වෙනවා. ඒත් එක්කම ඔබට වැජිනේ සමස්තැනි තත්ත්වයක් තියෙන ඔබට භාවනාවක් එහෙම නැත්නම් අපි කියනවා මෝහණය සම්බන්ධ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට අධ්‍යාපනික වැඩසටහනක ඔබට දැනුම් වර්ධනයකේ වැඩසටහන වෙන්න පුළුවන්. මේ හරහා ඔබට මේ යහපත් ලිංගික ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමටත් ඒ වගේම තාවකාලික ඔබට පුළුවන් මේ ලිංගික තෙත්වීම ගැන ඇති කරගන්නත් ඒත් එක්කම තම ඔබේ කවුන්සලින් එහෙම නැත්නම් මේ උපදේශන සේවයේ සහභාගී වෙද්දී ඔබ විශේෂයෙන්ම ඔබේ සැමියාත් සමග සම්බන්ධ වුණොත් මේ ගැටලුව තියෙන ඔබේ ගැටලුවක්ද ඔබ දෙදෙනාගේ සම්බන්ධය ගැටලුවක්ද ඔබ දෙදෙනාගේ එහෙම නැත්නම් සැමියාගේ ගැටලුවක්ද කියලා දැනගෙන
සමහර අපිට වෙන්න පුළුවන් මේක අපිගේ සතිය කතා කරා වගේ සැමියාගේ පුරුෂණින්ගේ අප්‍රාණික ගතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ නොගැලපීමක් වෙන්න පුළුවන්. ඔහු නැත්නම් ඔබගේ සහනකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඔවුන් වෙනත් වූ ලිංගික ක්‍රියාකාරණ පුරුදු වෙලා ඒ දේ ඔබෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් කරන මෙවැනි වූ දේවල් මං හිතන්නේ යහපත් ආකාර උපදේශනය හරහා සාකච්ඡා කිරීම විසඳා ගැනීම ඉතාම හොඳ හැකියාවක් දැනට අපේ සෞඛ්‍ය පද්ධතිය තුළ තියෙනවා. ඒ නිසා මං හිතන්නේ අපි හැමදාම කියන ජීවිතේ විඳවන්න එපා, ජීවිතේ විඳින්න හොඳ අවස්ථාවක් ඔය ලැබිලා තියෙනවා. අපි ඇත්තටම ඔබ ගැන ආඩම්බර වෙනවා මෙවැනි වූ ප්‍රශ්නයක් ගැන අපිත් එක්ක බෙදා හදාගත්තට සහ මෙවැනි ප්‍රශ්න ගොඩක් දෙනෙක් මේවන් ඉදයක් ඇත්තටමද එළියට දානතු ඉවසීමෙන් දරාගෙන මෙතනින් කෙරවර වෙන්නතු සමහර වෙලාවට මේ දේ වෙනත් වූ බාහිර සම්බන්ධතාවලට වෙනත් වූ ලිංගික සිදු නොවේතු දේවල් සරහා කියලා පවුල් අවුල් වෙලා සමහරට දුරදිග ගිය අවස්ථා ඇති කරගන්න නැති මෙවැනි අවස්ථා අපිත් එක්ක මේ දේ බෙදාගත්තා වගේ අනිත් අයටත් මේ දේ ආදර්ශයක් වීම මම හිතන්නේ ඇයට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධව මහා මතපය ලබා ගන්නත් විශේෂයෙන්ම උපදේශන සේවා ලබා ගැනීමත් කියන එක ඉතා වැදගත් වෙනවා. මේ ඔබ කිසිසේත් රැජ්‍ය විය යුතු පසුගාම විය යුතු නැති තත්ත්වයක් කියන එක. මොකද මේක ගොඩාක් අපි දකිනවා අපේ වෛද්‍ය ශාස්ත්‍රයේදී මේ වුණු දේවල් ඉතාම හොඳින් කරන අවස්ථාවක්. ඒත් එක ඔබත් එක්ක මම විශේෂයෙන් බෙදා ගන්න කැමති සමහර කාන්තාවන්ගේ ඉතාම කලාතුරකින් අනුෂ්ක අපි දකිනවා ඉතාම තදට පිහිටි කන්‍යා පටලයක් කියන එකක් තියෙනවා. අපි දකිනවා කන්‍යා භාවය කියලා කියන්නේ ප්‍රථම ලිංගික සම්බන්ධයේදී ඔබ දකින මේ රුධිරය පිටියම සිද්ධ වෙන්නේ කන්‍යා පටලයට හානි වීම කියන හරහා. සමහරවිට සමහර කෙනෙක්ගේ මේ කන්‍යා පටලයේ කලාතුරක පිහිටන්නේ නැති වෙන්න පුළුවන්. එය මං හිතන්නේ වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. දෙවෙනි කාරණාවක් ගත්තොත් සමහර කාන්තාවන්ගේ මේ කන්‍යා පටලයේ කියන ඉතාම තද ස්වරූපයක් තද ගතියක් තියෙනවා. එවැනි කාන්තාවන්ට යහපත් සම්බන්ධතාවයක් ඇති කරගැනීමේ ඇත්තම අපහසුකම් තියෙනවා. එහෙම නොවෙත් ඔබට විශේෂයෙන් පුළුවන් ප්‍රසවෝ නාරි වේදී වෛද්‍යවරයෙක් හරහා මේ දේ ශල්‍ය කර්මයක් මගින් නිවැරදි කරගන්න. අපි මේ ශල්‍ය කර්මයට කියනවා ෆෙන්ටන්ස් රිපෙයා කියන එක. මං හිතන්නේ ඔබට අවශ්‍ය නම් මේ දේ බලා ගන්න පුළුවන් ෆෙන්ටන්ස් රිපෙයා කියන එක. මේක ඉතාම සුළු ශල්‍ය කර්මයක්. මේ ශල්‍ය කර්මයෙන් පස්සේ ඔබට ඉතාම හොඳින් කිසිම ගැටලුවකින් තොරව හොඳ ලිංගික සම්බන්ධතා ඇති කරන දරු ප්‍රසූතිය ලබා ගන්නත් ගර්භිණි බවට පත් වෙන ඔබට හැකියාව තියෙන නිසා මම හිතන්නේ මෙවැනි දේවල් වලදී පසුගාමී වෙන්න එපා. මොකද දවසක් ලැබෙන එක මොහොතක් හරි ඔබට වැදගත්. ඒ නිසා මෙවැනි දේ සම්බන්ධව අපිට ඩෙව් වගේම අපිත් එක්ක බෙදාහ ගත්තා වගේ ඔබ වහාම ඉක්මනින් මේ සම්බන්ධ උපදේශන සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඔබට මේ හරහා ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඒවත් ඒත් එක්කම ඔබේ සැමියාගේ ගැටලුව සම්බන්ධ විශේෂයෙන් බලන ඔහුට ලිංගික අප්‍රාණිකාතේ සම්බන්ධ ගැටලුවක් එහෙම නැත්නම් ෂණික මෝචන තත්ත්වයක් පිළිබඳ ගැටලුවක් වෙනත් වූ මානසික ආබාධ තත්ත්වයක් තියෙන සහයෝගයේ සම්බන්ධ. මොකද ලිංගිකත්වයේදී කිසිම දිනක රණ්ඩු වෙන්න යන්න එපා, ගැටලුව ඇති කරගන්න එපා. මොකද මේ ගැටලුව කියන එක මුළු පවුලටම දක්වා පැතිර යනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ ඉතාම හොඳින් සාකච්ඡා කරලා සුදුසු වෛද්‍යවරයෙක් හම්බලා ප්‍රතිකාර ගැනීම තමයි මම මෙහෙදි ඔබ දෙදෙනාටම විශේෂයෙන්ම ආරාධනා කරන්නේ. යෝගේ වෛද්‍යතුමනි මේ දීර්ඝව කාරණා කිහිපයක් පැහැදිලි කරමින් ආව ඇත්තට මොකද්ද මේ ලිංගිකව එකතු වීමෙන් මේ ලැබෙන සතුට? ඇත්තටම මනුෂ්‍යයා ඉතාම අපහසු ප්‍රශ්නයක් පිළිතුරු දෙන්න. මොකද අපේ පරිසරය යම් කිසි දෙයක් බලා ඔබට දැනෙන සතුට මොකක්ද කියන කවොත් එම අපිට සමහරට ඒක විග්‍රහ කරන්න අමාරුයි. ඒක මොකද අපි දකිනවා අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් පහක් පංචේන්ද්‍රියන් කියන එකක්. අපි ඒකට ඇස් කන නාසය එතකොටම ශ්‍රවණය මේ හැම දෙයක්ම දකින්න. ඒ වගේම විශේෂයෙන්ම අපි ගොඩක් නොදක්වන එහෙම නැත්නම් කතා නොකරන කාරණා යටිසිතෙන් එහෙම නැත්නම් අපේ සිතුවිලිෙන් අපි කොච්චර මේ දේ භුක්ති විඳිනවද කියන දේ. අර සමහර ලාට කෙනෙක්ට අධික සතුටක් දැනනම එහෙම නැත්නම් ආසා කරන දෙයක් දැනනම අපි කියනවා දැන් අපේ වර්තමාන තරුණතර දැන් ලොකු වචනයක් තමයි සර්ප්‍රයිස්. එහෙම නැත්නම් විශ්මයටපත් කිරීමක් වගේ දෙයකදී අපි දකිනා ගොඩක් පියා ගැනීම. කියන්නේ ඒ දේ පියාගෙන ඒ දේ සතුට කියන එක දරාගන්න දෙක විඳින අවස්ථාවක්. ඇත්තටම මේ ලිංගිකත්වය කියන ගත්තොත් එහෙම ලිංගිකත්වය කියන එක ඔබ සියලු දෙනාම ඉතාම හොඳින් අවබෝධ කරගත්තොත් මේක මං හිතන්නේ ඉන්ද්‍රියන් පහකින් නෙමෙයි අනුෂ්ක ඉන්ද්‍රියන් දහස දස් ගාණකින් විඳින දෙයක්. ඇත්තටම ගත්තොත් එහෙම අපි කියනවා ශරීරයේ හැදිලා තියෙන සෛල වලින් ඒත් එක්කම ඒ බාහිර පරිසර නිර්වාරණය වෙලා තියෙන දේවල් වලින් අපේ එතකොට නියපොතු එහෙම නැත්නම් අපේ අල්ල එහෙම නැත්නම් අපේ යටිපතුල වගේ තැන්වල ඇරෙන්න ඉතාමත් පොඩි තැනවල ඇරෙන්න අපේ ශරීරයේ හැමදේම රෝමකූප තියෙනවා. ඇත්තට මේ ලිංගිකත්වය කියන සතුට කෙනෙක් ගත්තොත් මේක මේ හැම රෝමකූපේටම දැනෙනවා. අර පිරිමි පාර්ශ්වයේ කට්ටිය කියන වගේ මේක හොඳට හිතට දැනෙන දෙයක්. කාන්තා පාර්ශ්වයේ ගත්තොත් එහෙම මේක මගේ ලෝකයක් වගේ වටින දෙයක්. ඇයි අපි මේ ලිංගිකත් එකන මෙහෙම කතා කරන්නේ? අපි පුරුෂ පාර්ශ්වය සම්බන්ධව සහ කාන්තා පාර්ශ්වය සම්බන්ධ වෙන වෙනම කතා කරොත් අනුස්ක මෙතනදී පැහැදිලිවම කියන්න ඕන පුරුෂ පාර්ශ්වයේ පුද්ගලයෙකුට නැත්නම් පුරුෂයෙකුට පිරිමියෙකුට මේ ලිංගික සතුට කියන එක මොකද්ද, මේ ලිංගික ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා.
අපි දකින අපි ගිය සතියේ ඇත්තටම සාකච්ඡා කරා ලිංගික ප්‍රාණාත්වීමක් සම්බන්ධව. ඒතර ලිංගික ප්‍රාණාත්වීම සම්බන්ධ ක්‍රියාවලියේදී එතනදී අපි පැහැදිලිවම දන්නවා ලිංගික ප්‍රාණවත්වීම කියලා කියන්නේ පුරුෂ ලිංගයට එහෙම නැත්නම් මේ පේශීමේ අවයවයට රුධිරය එකතු වීමක් වෙලා තියෙනවා. මේ රුධිරය එකතු වීමේදී ඔබ දකින දෙයක් තමයි මේ ස්නායු ක්‍රියාකාරීත්වය හෝමෝන ක්‍රියාතර රුධිර සංසන්දන පද්ධතිය ක්‍රියාගත මේ ලිංගයේද ඉතාම දැඩි භාවයක් ඇති වෙනවා. දැඩි භාවයක් එක්කම ඔහුට දැනෙන්න ගන්නවා මෙහි පිරී ඇති ස්වභාවයක්. එහෙම නැත්නම් ෆිල් වෙච්ච ස්වභාවයක්. මේ පිරී ඇති ස්වභාවය කියන එක එක්තරා ආකාරයකින් අපේ මනස කියන යම් කිසි දෙයකින් පිරලා තියෙනවා වගේ දෙයක්. හැබැයි ඒකත් එක්කම ඒ පිරී ගියේදී එකපාරටම පිටවීමක්, එහෙම නැත්නම් කලා හැලීමක්, ගලා යෑම. අපි උදාහරණයකට ගත්තොත් එහෙම ඔබට වැසිකිලි යාමේ අවශ්‍යතාවක් තිබිලා, එහෙම නැත්නම් ඔබට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවක් තිබිලා ඒ දේෙන් ඔබ මිදුනොත්, විශේෂයෙන්ම ඒ දේ සාමාන්‍ය කාලයක් රඳවාගෙන ඉඳලා ඔබට ඒකේ මිදීමක් ඔබ ලැබුවොත් මං හිතන්නේ ඔබ ලොකු සතුටක් දකිනවා. හැබැයි මං හිතන්නේ ඒක සුදුසු උදාහරණයක් නෙමෙයි අනිත් කපට පාවිය. නමුත් ඔබට යම් කිසි මට්ටමකට මම මේක තේරුම් ගන්නයි කතා කරේ. ඒ තදවීමක් ඇති වෙලා ඊට අමතරව මේ පුරුෂ ලිංගයේ තියෙන පේශි ඉහිල්වීමක් තදවීමක්, ඉහිල්වීමක් තදවීමක් මේ ලිංගික ක්‍රියාකාරකම් පරා සිද්ධ වෙනවා. ඒත් එකම තමයි ඔබ දැකලා ඇති ඔබේ සමහල්ල පුංචි තුවාලයක එහෙම නැත්නම් පොඩි දෙයක ඇඟිල්ලක් ගෑනොත් ඔබට නිකන් අර කරන්ට් එකක් වගේ වැදිලා මුළු ශරීරය පුරාම නිකන් අපි කියනවා මේකට නිකන් අර තරාකාරයක උද්දීපනයක් වගේ දෙයක්. සමහර එකපාරටම අපි පරිසරයකින් සීතල තැනකට ආවොත් එහෙම නිකන් අපි අර ඇඟේ හැම රූමකෝපයම නිකන් වෙවුලලා එහෙම නැත්නම් ඔබට යම්කිසි දැනීමක් ඇති කරන් යනවා වගේ හැඟීමක් ඒ ලිංගික ක්‍රියාකාරකම පුරාම ඔබේ ශරීරයේ සෑම සෛලයකටම දැනෙනවා. ඒක ශාරීරික පැත්තෙන් එහෙම ලබාගත් ඒ පුරුෂ ලිංගයේ තියෙන ප්‍රාණවත් වීම එක්තරා වරම පහවීම හරහා, විශේෂයෙන් මේක ක්‍රියාකාරී වෙන්නේ හෝමෝන පද්ධතිය හරහා, ස්නායු වලට සංනිවේදනය ලබා දෙන මේ පුරුෂ ලිංගයේ තියෙන රුධිරය කියන එක නැවත වතාවක් ආපසු ලබාගෙන ශුක්‍රාණු පිටේ ගිරීමක් සිද්ධ කරන මේ ශුක්‍රාණු පිටේ ගිරීමෙන් ඉතාම දැඩි පීඩනයකින් ඒ ශුක්‍රාණු එළියට විදීමටත් ක්‍රියාකාරී වෙන්නේ මේ දැඩි ආවේග තත්ත්වයෙන් ඔහුව මිදීමක්. එහෙම නැත්නම් අපි කියනවා රිලැක්ස් වීමක් කියන එකක්. මේ මිදීමේදී ඇතිවන ශරීරයේ ලැබෙන තෘප්තිය නැත්නම් මේ ස්නායු ක්‍රියාකාරී ස්නායු ආවේගයේ ක්‍රියාත්මක වීම තමයි අපි ඇත්තරම දකින්නේ පුරුෂ පාර්ශ්වයේ කෙනෙක්ගේ ලිංගික සූරතාන්තයේ විදියට. ඒතර කාන්තා පාර්ශ්වයේ ගත්තොත් අනිෂ්ක මේ දේ සම්පූර්ණ වෙනස් ආකාරයක්. ඔබ දකිනවා කාන්තා පාර්ශ්වයේ තියෙන ශරීරයේ ඇතුළට පිහිටි අවයවය. ඇතුළට පිහිටි අවයවයකදී මේ යෝනි මාර්ගයේ දෙපස තියෙන්නේ පේශි. ඇත්තටම මේ පේශිමය අවයව මෙතනදී ලිංගික ක්‍රියාකාරකම්කදී ඉස්සල්ලාම අපි දකිනවා මේ ලිංගික ප්‍රදේශයට හොඳට රුධිර සැපයීමක් ඇවිල්ලා හොඳ ස්නායු සැපයීමක් කරා අපි කලින් කතා කරා වූ ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයක් නොතිබුණොත් මේ ලිංගික ප්‍රදේශයේ ලොකු තෙත ස්වභාවයක් දැනෙනවා. රතු කියන්නේ හොඳට පිරිච්ච ස්වභාවයක් දැන ලොකු රුධිර සංසන්දන පද්ධතියක රතු වීම කළු වීමක් අපර දකින. මොකද මේ රුධිර සංසන්දන පද්ධතියේ සූදානම් වෙන්නේ යහපත් වූ සුදුසු ලිංගික සම්බන්ධතාවක් ඇති කරන. මේ නිසා මේ ප්‍රදේශයේ පේශි හොඳට ඉහිල් වෙනවා, ඉඩ ලැබෙනවා, නැත්නම් විස්තරණය වෙනවා. එතකොට යහපත් වූ ලිංගික ප්‍රවිෂ්ටියක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒත් එක්කම අපි දැනගත යුතුම කාරණාවක් තමයි මෙතනදී පුරුෂ ලිංගය එකපරම පාවනවත් වෙලා එහෙම නැත්නම් සූරතාන්තයටපත් වෙනවා වගේ ලිංගික ක්‍රියාකාරකම් වීමේ කාන්තාව වගේ මේ දේවල් එකපාරටම sannivedana ඉවිල් වෙලා එකපාරටම ඒදී සමාර වීමක් එහෙම නැත්නම් ඉවර වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණා. මේ නිසා මේදී පවත්වාගෙන යෑමක් අත්‍යවශ්‍යයි. මේ පවත්වාගෙන යෑමේදී විශේෂයෙන්ම මේ කාන්තාවන්ගේ යෝනි මාර්ගයවට තියෙන පේශි තද වෙනවා, ඉහිල් වෙනවා, තද වෙනවා, ඉහිල් වෙනවා, තද වෙනවා, ඉහිල් වෙනවා. එක්තරා අවස්ථාවකදී මේ තදවීම කියන එක දැඩිව යම් කිසි වෙලාවක තප්පර ගණනක් වෙන්න පුළුවන්, නැත්නම් විනාඩියක් වගේ කාලයක් තද වී තිබෙනවා, ඉහිල් වෙන්නේ නැතුව. ඒ තද වෙලා තිබිලා එකපාරටම ඉහිල් වෙන මොහොතක් තමයි අපි ඇත්තනම ගන්නෙ ඇය එක චක්‍රයකදී සූරතාන්තේ ලැබුවා කියන දේ. ඒ නිසා මෙහිදී පිරිමි පාර්ශ්වයට සාපේක්ෂව මේ කාන්තා පාර්ශ්වයේ ලිංගික සූරතාන්තක ලැබෙන සතුට කියන එක සමහරවිට පාලනය කරගන්න බැරි තරම් සතුටක්, එහෙම නැත්නම් ඉතාම දැඩි තෘප්තිමත් භාවයක් ලැබෙනවා මේ තද වී තිබෙන යෝනි මාර්ගයේ පේශ ඉහිල් වීම හරහා. හැබැයි අනුෂ්ක පිරිමි පාර්ශ්වයට සාපේක්ෂව කාන්තා පාර්ශ්වයේ ගතු මේ ඉහිල් වීම කියන එක හිවුරුනාට පස්සේ මම හිතන ඉතාම තප්පර ගණනකින් ඇය නැවතත් ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා. ඒ ප්‍රකෘති තත්ත්වයට ඇයක නැවතත් පේශ සෙමින් සෙමින් ඉහිල් වීමනත් තද වීමනත් ඉහිල් වීම තද වෙන පටන් ගන්න ඇයට සමහරවල් තව තප්පර ගණනකින් තප නැත්නම් ඉතාම විනාඩි ගණනකින් නැවතත් අර අපි කතා කරා වූ සයිකල් එකට එහෙම නැත්නම් චක්‍රයට පේශි සදවීම සහ බුරුල් වීම හරහා එකපාර පේශි සද වෙලා යම් කිසි වෙලාවක් තිබිලා ස්ටැටික් තත්ත්වයක තිබිලා නැවත ඉහිල් වීමක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේ කාන්තාවක දෙන වටිනාම දේ තමයි මේ එක චක්‍රයකදී
කීප වතාවක්ම ඇයට ඉතාම තෘප්තිමත් ආකාරයෙන් මේ ලිංගික සුවර්තාදෙන් ලබන්න පුළුවන්. මේ දෙදෙනාම අපි එකතු කළ කතා කරත් හොඳින් ඔබේ අවධානය කියනක යොමු කරොත් නැත්නම් භාවනාව කරගෙන ගියොත් බැස් පියාගෙන ඔබ මතක් කර බලන්න ඔබ දැසින් ඇය ඔහු දිහා කොච්චර දුටුවද කොච්චර අත්විඳ සමහරලාට ඒ පින්තූරයේ කියනක ඔබ සිතේ දරාගෙන ඒ ක්‍රියාවලිය තුරදී භාවනා කරාද ඔබේ හෘද ස්පන්දන වේගය කොච්චර වැඩි වුණාද ඔබේ හුස්ප ගැනීමේ වේගය කියනක වැඩි වුණා සහ මේක එක්තරා ආකාරයක රටාවකට ගියාද ඒත් එකම තමයි ඔබ ඇයව ඔහුව ඔබේ නහයෙන් ආග්‍රහණය කරාද විශේෂයෙන් අපි දකිනවා පෞල් ජීවිතය තුළදී විශේෂයෙන්ම ඉතා ළඟ සම්බන්ධතාව තියෙන කෙනෙක් වුණාම මේ මුඛ සංසර්ගයේ හරහා ඒ ලිංගික ප්‍රදේශවල තමාගේ සහකාරක සහකාරියගේ ඒ ප්‍රදේශවල තියෙන ආග්‍රහණය ලබා ගැනීම ඒත් එක්ක ඉබීම හරහා ආග්‍රහණය ලබා ගැනීම ඒත් එක්ක අපි කියනවා ලිප් කිස් එකක් එහෙම නැත්නම් ඔබ මුඛ මාර්ගයෙන් ඔබ මං හිතන්නේ චුම්බනය කිරීමක් සිද්ධ කරොත් මේ ඔබට ලැබෙන ගඳ සුවඳ කියන දේ ඔබ මේවා කරා ඒත් එක්කම තමයි ඔබ රසය කියන එක මං හිතන්නේ මේ රසය කියන එක සම්බන්ධ අපි විශේෂ සඳහන් කරොත් එම් අපි සිප ගැනීමකදී ඒ වගේ මුඛ සංසර්ගය කර ගැනීමේදී මෙවැනි අවස්ථාව ඔබ සහකරු සහකාරියගෙන් ලැබෙන රසය කියන එක මේවා කරා ඒත් එක්කම අපි විශේෂයෙන් මතක් කරන්න ඕන ඔබ ඒ දේ සිතේ තබාගෙන ඔබේ යට සිටින් කොච්චර වින්දද ඔහුගේ රූපේ දිහා ඇයගේ රූපේ දිහා බලලා ඔබ කොච්චර වින්දද ඔබ ඒක තැම්පත් කරගත්ත ඔබේ හරහා තෘප්තිමත් වුණාද ඒත් එක්ක ඔබේ ශරීරයේ මං හිතන අපි කියන හිස මුදුනේ ඉඳලා දෙපතුල දක්වා තියෙන අවයව කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වුණාද ඔබ මොන මොන ඉරියව් භාවිතා කරාද ඇය මේ සම්බන්ධව සහයෝගය දැක්කද ඔබ කොච්චර දුරට සහයෝගය දැක්වද කියන දේ සම්බන්ධ ඔබ මේ ඇත්තටම මේ ක්‍රියාකාරකම් හලා ශරීරයත් හිතත් ඔබේ භාවනාවක් වගේ එක්තරා ආකාරයක පුංචි නාට්‍ය ස්වරූපයකින් තමයි මේ ක්‍රියාකාරකම් කෙනෙක් විඳින්නේ ඒත් එකම ඉතා සෙමින් පටන් අරන් දැඩි වේ ක්‍රියාකාරකම් සිද්ධ වෙලා දෙදෙනාම ශාරීරිකව මානසිකව රිලැක්ස් වෙලා එහෙම නැත්නම් සැහැල්ලු භාවයටපත් වෙලා ඔබට යහපත් වූ බැඳීමක් එක්ක ආදරයත් එක්ක තියෙන බැඳීමක් එක්ක තමයි මේ සම්බන්ධ ඉවර කරන්නේ මං හිතන්නේ මේක තමයි අපි අනික දකින්නේ ලෝකේ තියෙන සැබෑම සතුට සැබෑම වින්දනය සැබෑම තෘප්තිය නැත්නම් ඔබ කතා කරා වූ ඇත්තටම ලිංගිකත්වයේදී ලබන සතුට කියන්නේ මොකද්ද කියන දේ ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න Max Dura for maximum duration. Silver Pharmacy Valin. Max Dura. Athishainma Vedihitiyanta Pamanai. Allari Sri Lanka පෞද්ගලික සමාගමේ Max Dura අනුග්‍රහයෙන් අදත් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. වෛද්‍යතුමන් ලිංගික සතුට කියන කාරණාව පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් කළා. ඒ නිසා මේ පැහැදිලි කිරීමට අදාළව කොහොමද Max Dura ඒ වෙනුවෙන් සහයෝගයක් ලබා දෙන්නේ අපි මේ පිළිබඳ වද විමසන්නට සූදානම් ඇලරි ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය අලෙවි කළමනාකාර චානක රාජපක්ෂගෙන් චානක ඇත්තරම අර වෛද්‍යතුමා කියපු කාරණාවට කොහොමද Max Dura උදව් වුණුස් කද වැඩසටහන පුරාවට වෛද්‍යතුමයි තමත්ම හොඳින් පැහැදිලි කරා මේ ලිංගිකත්වය කියන්නේ මොකක්ද මේ ලිංගික සතුට කියන්නේ මොකක්ද කියන එක. ඉතින් මේ Max Dura නිෂ්පාදනයත් එක්ක කතා කරද්දී අද වෛද්‍යතුමා කතා කරේ ඉතාමත්ම සුන්දර මාතෘකාවක් මේ ලිංගිකත්වය කියන කාරණාව. එහි නියම සතුට නියම තෘප්තිය කොහොමද ලබන්නේ තෘප්තිය මොන වගේ දෙයක්ද කියන එක පැහැදිලි කරේ. ඉතින් Max Dura නිෂ්පාදනය ඇත්තටම වැදගත් වෙන්නේ මේ සතුට මේ තෘප්තිය නිසියාකාරව නිවරදිව විඳින්න බැරි කණ්ඩායමට තමයි Max Dura නිෂ්පාදනය අපි හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් කනගාටු වෙන උනත් කියන්න ඕන එහෙම කණ්ඩායමක් ඉන්නවා අපි අතර ජීවත් වෙනවා. නමුත් ඔබ එවැනි ප්‍රශ්නයකින් පෙළෙනවා නම් විශේෂයෙන්ම ලිංගික අප්‍රාණිකත්වයේ සහ ශනික මෝචනය වැනි ලිංගිකත්වය හා සම්බන්ධ ගැටලු වලින් ඔබ පීඩාවට පත් වෙලා ඉන්නවා නම් තවදුරටත් ඔබ ඒ ගැටලු සහගත තත්ත්වය තුළ පීඩණයට පත් වෙන්නට කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඔබට පුළුවන්කම තියෙනවා Max Dura නිෂ්පාදනයත් එක්ක එකතු වෙලා ඔබගේ ඒ ලිංගික ගැටලුව පැහැදිලිවම මගහරවා ගන්නට. ඉතින් වෛද්‍යතුමයි කියපු විදිහට නියම ලිංගික තෘප්තිය ඔබටත් ඔබගේ සහකාරියටත් ලබා දෙන්නට ඒ ජවය ඒ ශක්තිය ලිංගික හැකියාව නැවතත් ඔබට හිමි කරගන්න Max Dura නිෂ්පාදනය තුළින් පැහැදිලිවම ඔබට උදව් කරනවා. එහිදී Max Dura නිෂ්පාදනය තුළ අන්තර්ගත කළ තියෙන ශාකසාර පහක් පමණ මේ Max Dura නිෂ්පාදනය තුළ අන්තර්ගත කළ තියෙනවා. ට්‍රිබුලස් ටෙරස්ට්‍රිස්, ඒ වගේම ජින්සෙන් කියන ශාකසාරය ඔබ හොඳින් දන්නවා. ඒ වගේම තමයි ඔබගේ මානසික තත්ත්වය, මානසික ඒකාග්‍රතාවය වැනි දේවල් නිසි පරිදි කළමනාකරණය කරගන්නට ඉතාමත්ම හොඳින් උදව් කරන ජින්කෝ බිලෝබා වගේ ශාකසාර අන්තර්ගත කළ තියෙනවා. ඔබට දවස ක්‍රියාශීලීව ගත කරන්න එපිමීඩියම් සගිටාටම් වගේ ශාකසාර මේ Max Dura නිෂ්පාදනය තුළ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ ආදී වූ ශාකසාර රාශියක් එකතු වෙලා
අවසාන වශයෙන් ඔබට ලිංගිකමය වශයෙන් ඔබෙන් ගිලිහි ගිය සතුට නැවත ලබා දෙනවා වගේම මේක සාමාන්‍ය විටමින් එකක් විදියට ඔබගේ සිරුරතුල ක්‍රියාකාරී වෙලා ඔබට දවස ක්‍රියාශීලීව ගත කරන්නට ඒ අවශ්‍ය ශක්තිය ජවයත් ඔබට ලබා දෙනවා මැක්සූරා නිෂ්පාදනය තුළින්. ඉතින් මැක්සූරා නිෂ්පාදනය පිළිබඳ අපි හැමදාම වගේ ඔබ දැනුවත් කරනවා එහි ප්‍රමිතිය පිළිබඳව. ඉතින් අදත් ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න ඕනේ. මොකද මේ නිෂ්පාදනවල ප්‍රමිතිය ඉතාමත්ම වැදගත් කාරණාවක්. එදී මැක්සූරා නිෂ්පාදනය ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටා තිබෙන CMPS පුද්ගලික සමාගම තමයි අපගේ මව් සමාගම. ඒ සමාගමේ මැක්සූරා නිෂ්පාදනය නිෂ්පාදනය කරද්දී ඔස්ට්‍රේලියාවේ රජයෙන් ලබා දෙන TGA ප්‍රමිති කරන සහතිකය මැක්සූරා නිෂ්පාදනයට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අපි ශ්‍රී ලංකාවට රැගෙන ඉන්න අනතුරුව ශාකසාර පමනක් අන්තර්ගත නිෂ්පාදනයක් හැටියට ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා ඔබ අතට මැක්සූරා නිෂ්පාදනය පත් කළ තියෙන්නේ. ඒ වගේම තමයි දහස් සංඛ්‍යාතෝ පිරිසක් මේ රටේ වසර ගණනාවක් මුළුල්ලේ මැක්සූරා නිෂ්පාදනය භාවිතා කරනවා. ඉතින් ඒ නිසා ඔවුන් ඒ හා සම්බන්ධව දක්වන ප්‍රතිචාරත් එක්ක ගත්තම කිසිදු අහිතකර අතුරු ආබාධයකින් තොරව ඔබට නියම ලිංගික සතුට, නියම ලිංගික මිහිර, නියම ලිංගික ශක්තිය නැවතත් ලබා ගන්න මැක්සූරා තුළින් පැහැදිලිවම පුළුවන්කම තියෙනවා. එහෙදී මැක්සූරා භාවිතා කරන පිළිවෙල ඉතාමත්ම වැදගත්. උදේට එකක්, රැට එකක් කෑමට පස්සේ මේ විදිහට දවස් 15ක් 20ක් එක දිගට මැක්සූරා නිෂ්පාදනය භාවිතා කරන්න ඕන නිසි ප්‍රතිඵල ලබා ගන්නට. ක්ෂණික ප්‍රතිඵල ලබා දෙන නොයෙකුත් නිෂ්පාදන භාවිතා කරන්න එපා. ඒ තුළින් ඔබට ඉතාමත්ම බරපතල අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ශාකසාර පමණක් අන්තර්ගත කරලා හදලා තියෙන මැක්සූරා නිෂ්පාදනය නිසි පරිදි භාවිතා කරන්න. නිසක වශයෙන්ම අද වැඩසටහනේදී වෛද්‍යතුමා විසින් පැහැදිලි කරපු ඒ සුන්දරත්වයෙන් පිරුණු ලිංගික මිහිර ඔබටත් විඳ ගන්නට පුළුවන්කම ලැබෙනවා නොඅනුමාන. හොඳයි, අපි අදත් කතා කළේ ඔබේ පෞල් ජීවිතයේ ඔබේ පැවැත්ම වෙනුවෙන්, ඔබට අවැසි මඟ සහ උපදෙස් ලබා දෙමින් වෙනුවෙන්. අදත් ඇලරි ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය කළමනාකාර චානක රාජපක්ෂ බොහොම ස්තුතියි හැරිසරන්ට එක්කාසුනාට. ඉවගේම ඔබේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් අදත් වැඩසටහනට එක් වෙමින් ලබා දුන්න ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවී සිල්ලා මහත්මයා බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අදත් එකතු වුණාට. එහෙනම් අපි මේ වැඩසටහනේ නික්මයන්ට සූදානම් වෙන්නේ මැක්ස් ඩිවුරා අනුග්‍රහයෙන් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි මේ වැඩසටහන. අපි එළඹෙන ඉරිදාත් රාත්‍රී 9:30ට මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙන අදට නික්ම යනවා. ජීවිතේ අඳුරු තැන් සොඳුරු කරන මිතුරු කමේ සොඳුරු හම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න මැක්ස් ඩියුරා for maximum duration සිරම ෆාමසි වලින් මැක්ස් ඩියුරා අතිශයින්ම පිරිමින්ට පමණයි.